මේ රජරට ජනතාවගෙන අපිට විශාල ගෞරවයක් තියෙනවා. විජයග්‍රහණයෙන් එළවර කරපු හැම සුබ කටයුත්තක් ආරම්භය සනිටුවන් වූයේ රජරටින්. මේ වේදිකාවේ ඉදිරිපිට ඉන්න හැමෝටම රට ගැන කැක්කුමක් තියෙන බව මා දන්නවා. ඒ වගේම මේ ජනතාව තමන්ගේම කියලා මතවාදයක් තියෙනවා. ඒ මතවාදය කිසිවෙකුටත් පාවා දෙන්න මේ ජනතාව සූදානම් නැති බව අපි පැහැදිලිව මතක් කරන්න. කෘතගුණ දන්න රට පුරා සිටින සියලුම ජනතාවට අපගේ ගෞරවය පුද කරන්න මම මේ අවස්ථාවක් කරනවා. ඔබ අද නාමල් රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරන්න තබන මේ නිර්භීත තීන්දුව දිනක ඔබ ජීවිතයේ ගත් වැදගත්ම තීන්දුවක් ලෙස සියලු නගින ඇතයි මම විශ්වාස කරනවා. මම්මුලාවල් පෑගිලා සමහරුන්ට සමහරු කටු වාසි වලට අපි අත්හැරලා වෙනත් කඳුරු හොයාගෙන ගියා. අපි ඒ අයට දොස් කියන්නේ නැහැ. බෑ එකක් විශ්වාසයි. කවදා හරි දවසක ඒ අය අපේ කඳුරට එන්න ආපහු වහනවා. විශ්වාසයි. එපාද තමුන්ඩාන්සිලාට එපා නම් මටත් එපා. ජනතාව ඉන්න තැන හොයාගෙන කටියට ඉන්න වෙනවා. ඔබට මතක ඇති 2005 අපි රට බාරගන්න කොටත් බොහෝ පිරිසක් මඩ ගැහුවා. හැබැයි රටේ ජනතාව එදා අපෙන් ඉල්ලුවේ ඊලමක් හැදෙන එක නවත්වලා රට දෙකඩ කඩන එක නවත්වලා දෙන්න කියලා විතරයි. වෙන මොනවත් ඉල්ලුවේ නැහැ. ප්‍රේමදාස මහත්තයා බයරයා දුන්නා කොටින්ට ආයුධ ගෙනල්ලා. මතකද රජේ ප්‍රේමදාසගේ තාත්තා ආයුධ දුන්නා කොටි ඉල්ලුවම ගහපියම අපේ සිංහලයින්ට කියලා. රනිල්ලු නැහැ සාමකිවිසුන් ගැහුවා. ඔවුන් දාකත් ප්‍රභාකරන එක යුද්ධයක් කරේ නෑ. අන්නේ යුද්ධේ රණවිරුවෝ එක එකතු වෙලා 2009 අවසන් කරන්න අපිට හැකියාව ලැබුණා. එදා අපට ඕන වුණේ රටට රූපන් දරුවන්ටත් යුද්ධක වේදනාව නොදෙන්නයි. අනාගත පරපුරට අද සිංහල දෙමළ මුස්ලිම් සමහර හැමෝම යුද බිය නැති රටක ජීවත් වෙනවා. ඒ නම් ගෞරවය අපේ කඳුරේ සියලු දෙනාටම දැන් අපිව පත් කරපු ඔබ සියලු දෙනාටම ලැබිය යුතුයයි මම විශ්වාස කරනවා. ඔබේ දරුවන්ට මේවා මතක කරලා දීම ඔබේ වැදගත්තා. අපි නිසා මේ අය අමිහිටි අත්දැකීම් විඳින්න බැරිව එන්න ඇති. අන්නේ ඔබේ දරුවාට අද සමාජ කයිය නායකලා බොරු බේගල් රටවලා රවට්ටලා තියෙනවා. ඉතිහාසයේ මොකටද කියලා අහන්නේ දරුවන්ට හුරු කරන්නේ. එහෙම කයිය ගහන නායකින්ගේ ඉතිහාසය හොඳ නැති නිසා මිසක් අපේ වරදක් නිසා නොවේ කියලා මම විශ්වාස කරනවා. 2009 අවුරුද්දේ යුද්ධේ තියාගෙන අපි රටේ ආර්ථිකය වර්ධනය වේගය 6% තියාගෙන හිටියා. 2014 වෙනකොට 6.8% ගෙනා. ඒක පුද්ගලික ආදායම 2015 වෙනකොට ඇමරිකන් ඩොලර් 3,819ක් දක්වා 3 ගුණයකින් අපි ඉහළට ගන්න අපිට පුළුවන් කම ලැබුණා. ඒ කියන්නේ ඔබේ අතමිට සරු කරන්න අපිට පුළුවන් උනායි කියන එකයි. දළදේශීය නිෂ්පාදනයේ 48 ඉඳන් අත්තත් දෙගුණ කළේ අපේ ආණ්ඩු කාලෙ විතරයි. එදා වීවලට සාතික මිලක් දීලා ගොවියෝ වසබොන එක නවත්වන්න අපට හැකි වුණයි කියලා ඔබට මතක ඇති. අපිට ගොවිතැන ශක්තිමත් කරන්න පුළුවන් වුණා අපි ඒකට සහනාධාර දීලා. මේවා රජරට ජනතාවට අපි අමුතුවෙන් මතක් කළ යුතුද? නෑ. අපි දන්නවා ඔබ ඒ කයිය නායකලට අහුවෙන්නේ නැtei කියන එකත් අපිට විශ්වාසයක්. ඒක නිසා සහෝදරනි තමුන්නාන්සේලා පැහැදිලිව අපිත් එක්ක අත්වැල් බැඳගෙන අපේ ජයග්‍රහණය කරග මෙහෙවන්න හැකියාව ඔබ සියලු දෙනාටම ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.